Learner's Academy YouTube channel එකට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න හදන්නේ ත්‍රිකෝණමිතිය ගැන. ත්‍රිකෝණමිතිය කියන්නේ ගොඩක් සූත්‍ර කටපාඩම් කරගන්න සබ්ජෙක්ට් එකක් කියලා තමයි ඔක්කොම අඳුරන්නේ. ඒ කියන්නේ ඒකේ ගොඩක් සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර කටපාඩම් කරන එක තමයි ගොඩක් ළමයි කරන්නේ. ඒ වුණාට මම මේ කියලා දෙන ක්‍රමයෙන් ඔයාලට ගොඩක් සූත්‍ර කටපාඩම් කිරීමකින් තොරව මතක තියාගන්න පුළුවන්. මේකෙන් ඔක්කොම සූත්‍ර ටික ආවරණය නොවුණත් සූත්‍ර 40කට ආසන්න ප්‍රමාණයක් මේ ත්‍රිකෝණමිතිය ෆෝමියුලාස් මේකෙන් හදාගන්න පුළුවන් ඔයාලට කටපාඩම් කිරීමකින් තොරව. හරි. දැන් මේක මේ ක්‍රමයට කියන්නේ power hexagon method කියලා. power hexagon එකෙන් keren hexagon එකක් කියන්නේ සඩාස්ත්‍රයක්. ඒ සඩාස්ත්‍රයක් සම්බන්ධ කරගෙන තමයි මේ සූත්‍ර හදන වැඩේ අපි කරන්න හදන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ කටපාඩම් කරන එක නවත්තලා මේ සූත්‍ර ටික කටපාඩම් කරන එක අදින් අමතක කරන්න. හරි මේ ක්‍රමයෙන් ගොඩ දා ගන්න පුළුවන් මේ සූත්‍ර 40ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ ටික ඔයාලට කරගන්න විදියයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඉස්සෙල්ලාම මේක අපි ඇඳ ගන්න ඕනේ සඩාස්ත්‍රයක්. හරි මේ සඩාස්ත්‍රය ඇඳගත්තට පස්සේ දෙවෙනි වට කරන්න තියෙන්නේ අපිට මේ කොන් 6ක් තියෙනවා සඩාස්ත්‍රේ. මේ කොන් 6 යා කරන එක. යා කරලා ඊළඟට තියෙන්නේ මේ යා කරපුවා මේ සඩාස්ත්‍රයේ මැද ලක්ෂ්‍ය තියෙනවානේ. ඒකට අංක 1 දාගන්න ඕනේ. 1 දාගත්තට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණමිතියේ තියෙනවා කෝණ ටිකක්. ඒ කෝණ tan sin cos cot cosec sec මේ කෝණ 6 තමයි ගොඩක්ම මේ ත්‍රිකෝණමිතියේදී යූස් වෙන්නේ. හරි මේ කෝණ ටික කොහොමද මේ සඩාස්ත්‍රයේ තියෙන කෝණ 6ට ආදේශ කරගන්නේ කියන එක තමයි ඉස්සලාම බලන්න ඕනේ. ඒ කරන ක්‍රමයේ ඉස්සලාම පටන් ගමු. tan කියන්නේ කවුරුත් දන්නවා අපි මේ තියෙන්නේ මේ සඩාස්ත්‍රයේ මේ කෝණ 6 මේ කෝණ 6ට මේක ආදේශ කරගන්න විදිය අපි බලන්න යන්නේ. අපි කොහොමත්ම කවුරුත් දන්නවා මේ tan කියන්නේ මොකද කියලා. tan කියන්නේ sin බෙදීම cos කියලා අපි කවුරුත් දන්නවා. ඕනම කෙනෙක් දන්නවා මේක. මේක ඇවිල්ලා මේ මිලියන වාරයක් අපි ලියලා ඇති. එහෙනම් tan කියලා කිව්වම කවුරුත් අඳුරන්නේ tan. tan කියන්නේ sin බෙදීම cos. හරි. එතකොට මේ sin බෙදීම cos tan tan කියන්නේ sin බෙදීම cos. එතකොට මේ කෝණ ටික කොහොමද ආදේශ කරගන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම මේ වම් අත පැත්තේ තියෙන මේ කෙළවරින් අපි පටන් ගන්නවා මේක අදින ක්‍රමයේ මේ කියලා දෙන්නේ. හරි. එතකොට tan ඉස්සෙල්ලාම මෙතනින් පටන් ගන්නවා අපි. මෙතනින් පටන් ගන්න දකුණු අත පැත්තට තමයි යන්නේ. clockwise තමයි මේක ඇඳගෙන ලියාගෙන යන්නේ. හරි. මේ හින්දා වම් අත පැත්තෙන් වම් කෙළවරේ තියෙන කෝණයෙන් පටන් ගත්තා. එතනට එතනින් පස්සේ අපි clockwise තමයි මේක ඇඳගෙන යන්නේ. ඉස්සෙල්ලාම tan දැම්මු වම් පැත්තේ කෙළවරට. හරිද? tan කියන්නේ මොකද්ද කියලා කවුරුත් දන්නවා. sin බෙදීම cos. හරි. ඊළඟට මෙතනට එන කෝණේ තමයි tan එකට කෙලින්ම opposite cot. හරි. දැන් මේක මේ cosec sec මෙතනටද කියන එක පටලවා ගන්න එපා. පටලවා ගත්තොත් සූත්‍ර ඔක්කොම වැරදෙනවා. ඒ හින්දා මේ පටලවා ගන්න නැතුව මේක මතක තියාගන්න ඊළඟ ක්‍රමයේ මේක ඉස්සලාම මේ hexagon එක හරි මැද්දෙන් center mark කරගන්න. හරි. center mark කරගත්තට පස්සේ දකුණු අත පැත්තේ හැම වෙලාවම කෝණ 3ක් තියෙනවා. එතකොට cos cot තියෙනවා. ඊළඟ cosec ද sec ද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ හින්දා මතක තියාගන්න ලේසි ක්‍රමය තමයි දකුණු පැත්තෙන් හැම වෙලාවෙම දකුණු අත පැත්තේ තියෙනවා පටන් ගන්න C වලින්. C වලින් තමයි හැම වෙලාවෙම දකුණු පැත්තේ තියෙනවා පටන් ගන්න. C වලින් පටන් ගන්න නිසා sec නෙමෙයි cosec තමයි එන්නේ. ඒතර cosec උයි sec උයි තමයි ඉතුරු වෙලා තියෙන්නේ. C වලින් පටන් ගන්න cosec නිසා cosec කියනවා ඒ කෙළවරට. ඊළඟ එක ඔටෝ මෙතනට sec. හරි. මේක තමයි මේක අඳින මෙතඩ් එක. මේක මතක තියාගන්න. මේක තමයි මේන්ලි මතක තියාගන්න ඕනේ. ඊළඟ ලෙසන් එකේදී අපි බලමු කොහොමද මේකෙන් ෆෝමියුලාස් ටික හදාගන්නේ කියලා. එතකොට අලුත් කොලයක් අරන් ලෑස්ති වෙලා ඉන්න ඊළඟට අපි මොකද්ද වෙන්නේ කියලා බලමු. ඔව් අපි දැන් ඉස්සෙල්ලා බලුවා power hexagon එක කොහොමද හදාගන්නේ කියලා. මම මේක එක දිගට කියලා දෙනවා. හරි. ඉස්සෙල්ලාම power hexagon හදන විදිය බලමු. නැවත ආවර්ජනය කරගැනීම පිණිස තමයි මම මේ කරන්නේ. හරිද? hexagon එක ඇඳගත්තා. හරිද? කෝණ ටික යා කරගත්තා. ඊට පස්සේ center point එක අංක 1 කියලා දාගත්තා. හරි. ඊට පස්සේ tan sin cos cot cosec sec කියන කෝණ ටික තමයි තියෙන්නේ. මේවා ටික මේ කෝණ ටික මේ කෝණ 6ට ආදේශ කරගන්න ඕනේ. අපි පටන් ගන්නවා වම් පැත්තේ කෙළවරෙන්. වම් පැත්තේ තියලා කෙළවරෙන් කෝණේ පටන් ගන්නවා. පටන් අරගෙන clockwise තමයි ඇදගෙන යන්නේ. හරිද? එතකොට මම පස්සෙන් tan, tan කියන්නේ sin බෙදීම cos. හරි? tan එකට opposite cot center mark කරගන්න ඕනේ. දකුණු පැත්තේ හැම වෙලාවෙම C වලින් පටන් ගන්නෙ. ඒ හින්දා cosec තමයි එන්නේ එතනට. cosec දාගත්තා. ඊටු එක sec. හරි? දැන් power hexagon එක ඇඳගන්න විදිය දැන් කිව්වේ. දැන් අපි බලමු මෙතනින් කොහොමද සූත්‍රය ගොඩගන්නේ කියන එක. දැන් අපි පළවෙනි සූත්‍රය මේකෙන් ගන්න හදන්නේ. අපි කවුරුත් දන්නවා මේකේ කොහොමද මේ සූත්‍ර ගන්නේ කියලා අපි මම දැන් කියලා දෙන්නයි හදන්නේ. හරි? දැන් අපි දන්නවා මේකෙන් තියෙනවා කොන් 6 කෝණ 6ක්. මේ tan sin cos cot cosec sec කියලා. දැන් අපි බලමු මේකෙන් ෆෝමියුලාස් ගොඩගන්න විදිය. පළවෙනි ෆෝමියුලා එක. හරි. මේක clockwise තමයි යන්නේ. හැම වෙලාවෙම clockwise එකට දැන් ඉස්සෙල්ලාම clockwise අපි මේ සූත්‍ර ටික කොහොමද ගන්නේ කියලා බලමු. ඊට පස්සේ counter clockwise කොහොමද වෙන්නේ කියලාත් බලමු. හරිද? clockwise. හරි. දැන් බලන්න tan වල ඉඳන් cos වලට යනවා. එතකොට tan කියන්නේ tan සමානයි tan සමානයි අපි කවුරුත් දන්නවා sin බෙදීම cos. හරි? sin බෙදීම cos. හරිද? tan θ සමානයි sin θ බෙදීම cos θ. හරිද? ඊළඟ සූත්‍රේ ගන්න විදිය අපි බලමු. හරි? sin සමානයි දැන් කියන්න බලමු sin සමානයි cos බෙදීම cot. හරි? ඊළඟ සූත්‍රයේ cos සමානයි cot බෙදීම cosec. පේනවනේ? ආ right. හරි ඊළඟ සූත්‍රයේ දැන් කියන්න බලමු cot සමානයි cosec බෙදීම sec. හරි? right. ඊළඟ සූත්‍රයේ sec සමානයි tan බෙදීම sin. දැකද මේ වගේ සූත්‍ර 6ක් මේ clockwise ගියේ. ඒකට දක්ෂිනාවර්තව මේක ඇඳාම දක්ෂිනාවර්තව යනකොට මේ සූත්‍ර ටික එනවා වගේම මේ power hexagon එකට වාමාවර්ත පැත්තත් වළංගුයි. හරිද? ඒ හින් anti clockwise බලමු අපි කොහොමද ඒක වෙන්නේ කියලා. anti clockwise මම පටන් ගන්නවා tan එකෙන්. tan කියන්නේ මොකද්ද? sec බෙදීම cosec. ඊළඟට sin කියන්නේ මොකද්ද? tan බෙදීම sec. දැන් බලන්න වාම අවර්තව යන්නේ මේ anti clockwise තමයි මේක ඇඳගෙන යන්නේ anti clockwise. හරි? එතකොට cos සමානයි sin θ බෙදීම tan θ. එතකොට ඊළඟට cot සමානයි cot θ සමානයි cos θ බෙදීම sin θ. ඒ වගේම cosec θ සමානයි cot θ බෙදීම cos θ. හරි? ඒත් එකම අන්තිම සූත්‍රය වෙලා sec θ සමානයි cosec θ බෙදීම cot θ. දැකනේ? එතකොට මේ බලන්න දැන් power hexagon එක පටන් ගත්තා විතරයි මේ පැත්ත සූත්‍ර 6යි මේ පැත්ත සූත්‍ර 6යි. සූත්‍ර 12ක් මේ එක සෙක්ෂන් එකකින් අරගත්තා. දැන් මෙතනින් නවතින්නේ නැහැ අපි. තව තියෙනවා ගොඩනගා ගන්න. ඒ හින්දා ඊළඟට බලමු ඊළඟ කොලේ තව කොලයක් කරන් තියාගන්න ලෑස්ති කරලා ඊළඟ මෙතෙන්ට ගමු කියලා දෙන්න. හරි? ඔව් දැන් මම හිතන්නේ අලුත් කොලයක් ලෑස්ති කරන් තියන් ඇති power hexagon එකේ ඊළඟ ෆෝමියුලාස් ගන්න විදිය. හරි දැන් ඉස්සෙල්ලාම power hexagon එක අඳින විදිහම ඉක්මනටම කියලා දෙන්නම්. හරිද? hexagon එක අඳගත්තා. හරිද? count එක යා කරා. ඊට පස්සේ මැදට අංක 1 දැම්මා. තියෙන කෝණ ටික tan sin cos cot cosec sec. හරිද? මේවා ටික ආදේශ කරන් යන්න තියෙන මේ count එකට වම් පැත්තේ පටන් ගන්නවා වම් පැත්තේ කෙළවරෙන් ඉස්සෙල්ලාම පටන් ගන්නවා tan වලින්. tan සමානයි sin බෙදීම cos. හරිද? tan එකට opposite cot. හැම වෙලාවෙම center එකෙන් දකුණු අත පැත්ත තියෙන කෝණේ C වලින් පටන් ගන්නෙ. හරිද? ඒ හින්දා මේක ඇවිල්ලා cosec. ඊටු එක sec. හරිනේ? power hexagon එක ඇඳලා ඉවරයි. දැන් ඊළඟට සූත්‍ර ගොඩ ගන්න විදිය බලමු. මේකෙන් තව ටිකක් කොහොමද මේක ඉස්සරහට යන්නේ කියලා. හරි? දැන් බලමු ඉස්සෙල්ලාම පළවෙනි සූත්‍රයේ මේ section එකේ මේකෙන් කොහොමද ගන්නේ කියලා. හරි? sin θ මේ තියෙන්නේ කෙලවර බලාගන්න හොඳට බලාගන්න මම එකක් කරන විදිය කියලා දෙන්නම් අනිත් ඒවා ඔයාලට කියාගන්න පුළුවන් වෙයි sin θ. හරි ඊළඟට cosec theta. දැක්කනේ sin theta වලින් මැදට ඊතලයක් ගහනද cosec theta වලින් මැදට ඊතලයක් ගහනද හරිද? එතකොට මේකෙන් අපි දන්නෝ සූත්‍රයක් සමානයි 1 sin theta වැඩි කිරීම cosec theta සමානයි 1. හරිනේ මේ සූත්‍රය තියෙනවනේ right. ඊළඟ සූත්‍රය මොකක්ද කියලා කියන්න බලමු. මේ විකර්ණයේ දිගේ ගියා cos theta sec theta cos theta වඩා sec theta සමානයි 1. right. ඊළඟට tan theta වඩා cot theta සමානයි 1. හරි මෙතන සූත්‍ර තුනක් ගොඩ දාගත්තා. දැක්කනේ කොච්චර ලේසිද කියලා. හරි අපි ඊළඟට බලමු තව කොහොමද මේකෙන් මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තවත් සූත්‍ර ගොඩ ගන්න තව ක්‍රම තියෙනවා. හොඳයි අලුත් කොලයක් අරගෙන අපි පටන් ගමු. හෙක්සගන් එක ඇඳ ගන්න. පාව හෙක්සගන් එක ඇඳගත්තා. ඊට පස්සේ කොන් ටික යා කරා අංක එක දා ගන්නවා. තියෙන කෝණ ටික tan sin cos cot cosec sec කියන ටික මේ කොන් 6ට ආදේශ කරගන්න ඕනේ. ඉස්සලාම වම් පැත්තේ කෙළවරෙන් අපි පටන් ගන්නවා. පටන් අර ගන්නවා tan වලින්. tan කියන්නේ sin බෙදීම cos. හරි. ඒ tan වලට ඔපොසිට් හැම වෙලාවෙම cot. හරියට දෙකට බෙදපුවාම දකුණු අත පැත්ත හැම වෙලාවෙම c වලින් පටන් ගන්න. ඒ හින්දා cosec නෙමෙයි එන්නේ. cosec sec වලින් cosec තමයි මෙතනට එන්නේ. හරි. ඊට පස්සේ ඊටු එක sec. හරි. ඊට පස්සේ දැන් බලමු මේකෙන් තව අලුත් සූත්‍ර ටිකක් හදා ගන්න විදිය. හරි. tan theta හරි tan theta වාරයක් cos theta සමානයි sin theta කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර ඒ වගේ තියෙන සූත්‍ර ටික හදාගන්න විදිය මේ බලන්න. tan theta හරි ඊට පස්සේ cos theta හරි. දැන් මේකේ මේ ඊතල යන විදිය බලා ගන්න. tan theta වාරයක් cos theta සමානයි sin theta. හරිනේ. දැන් ඊළඟ සූත්‍රය ඔයාලා කියන්න ලෑස්ති වෙන්න. දැන් බලමු tan theta වාරයක් cos theta සමානයි sin theta. එතකොට අනිත් එක මේ කොහොමද හදන්නේ කියලා බලමු. මේ කියන්න බලමු. මේක ඇවිල්ලා sin theta වාරයක් cot theta සමානයි cos theta. හරි. දැක්කනේ ඊළඟ එක බලමු අපි. cos theta වාරයක් cosec theta සමානයි cot theta. හරි. ඊළඟ එක අපි බලමු. cot theta වාරයක් sec theta සමානයි cosec theta. දැක්කනේ හරි. දැන් අපි මේක කියන්න බලමු. හොඳයි. කියන්න බලමු. ඔව් tan theta වාරයක් cosec theta සමානයි sec theta. හරි. මේක තමයි අන්තිම සූත්‍රය. sin theta වාරයක් sec theta සමානයි tan theta. දැක්කනේ. හරි. මෙතනින් සූත්‍ර 6ක් ගොඩනගා ගත්තා. හරි. දැන් තවත් මෙතනින් අපි නවතින්නේ නැහැ. තවලුත් කොලයක් කරන් ලෑස්ති වෙන්න power extension එක ඇඳගෙන ඊළඟ සූත්‍ර ටිකත් හදාගන්න විදිය බලන්න. ඔවලුත් කොලයකින් අපි hexagon එක ඇඳගමු. hexagon එක ඇඳගත්තා. cont එක යා කරා. හරි. ඊට පස්සේ ඡේදනය වෙන ලක්ෂ්‍ය අංක 1 දාගන්න ඕනේ. ඊට පස්සේ tan sin cos cot cosec sec කියන කෝණ ටික මේ සදාශ්‍රය කොන් 6ට ආදේශ කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම පටන් ගන්නවා වම් පැත්තේ කෙළවරෙන් තියෙන මේ කෝණෙන්. හරිද? කෝණෙන් ඉස්සෙල්ලාම tan වලින් පටන් ගන්නවා. tan කියන්නේ කවුරුද දන්නව sin බෙදීම cos. හරි. tan එකට ඔපොසිට් හැම වෙලාවෙම cot. මේක හරියට දෙකට බෙදපුවාම දකුණු අත පැත්ත පටන් ගන්න c වලින් හැමදාම. ඒ හින්දා මේ කෝණේ cosec ඉතුරු කෝණය වෙලා sec. හරි. දැන් power extension ඇඳගත්තා. දැන් මේකේ ෆෝමියුලා ටික හදාගන්න කොහොමද කියලා අපි බලාගමු. අපි දන්නවා කවුරුත් දන්නවා මේ සූත්‍රයක් තියෙනවා sin theta සමානයි 1ට cosec theta කියලා. හරි. මේ ඊතල ගිය විදිය බලන්න. හරි. එතකොට මේ ඊතල ගිය විදිය බලන්න මේ sin වල ඉඳන් cosec වලට ගියේ. එතකොට sin theta සමානයි 1 යට cosec theta. මේ සූත්‍රය එකක් මම දැන් දෙනවා. ඒ වගේම අනිත් එකත් ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් බලමු ඊළඟ එක. දැන් sin වල ඉඳන් cosec වලට නෙගියේ. දැන් ඇවිල්ලා cos වල ඉඳන් sec වලට ඊතලේ ඇඳ ගන්න ඕනේ අපි. ඇඳාම දැන් තියෙන සූත්‍රය මොකද්ද? cos theta සමානයි 1 යට sec theta. හරි. ඒ වගේම ඉතල යවනවා කොට්ටුවේ ඉඳන් tan වලට. එතකොට දැන් සූත්‍රය අපිට කියන්න පුළුවන් කොට්ටිට සමානයි 1ට tan ට. හරි. දැන් ඒ වගේම තමයි මේක අනිත් පැත්තටත් මේක ඔප්පු වෙනවා මේ සූත්‍ර ටික. දැන් බලන්න cosec වල ඉඳන් sin වලට. ඉස්සෙල්ලාම sin වල ඉඳන් cosec වලට තමයි ආවේ. ඒතකොට sin වල ඉඳන් cosec වලට ආපුවම sin θ සමාන 1ට cosec θ නේ ආවේ. ඒත් වගේම cosec වල ඉඳන් sin වලට මේ ඉතලේ ගැහුවා කියන්නේ cosec θ සමානයි 1ට sin θ. හරි? right. ඊට පස්සේ ඉතලේ sec වල ඉඳන් cos වලට අඳිනවා. එතකොට sec θ සමානයි 1ට cos θ. හරි? ඒ වගේම cos θ cosec theta වල ඉඳන් tan theta වල ඉඳන් cot theta වලට අපි ඉතල ගන්නවා. එතකොට බලන්න tan theta සමානයි 1ට cot theta. හරි. එතකොට තව සූත්‍ර 6ක් මේකෙන් අපි ආදාගන්න. මේක අපි මෙතන නවතින්නේ නැහැ. තවත් සූත්‍ර තියෙනවා. තව කරදාසියක් කරන් තියාගන්න අවශ්‍යතාවක්. දැන් ඒකේ ඉතුරු සූත්‍රය ගන්න විදිය මම කියන්නම්. හරි. ඔව් දැන් අපි සූත්‍ර කීපයක්ම ගොඩදා ගත්තා. දැන් මට මතක නැහැ කීයක් කියලා දුන්නද කියලා. ඒ වුණාට 40කට ආසන්න ප්‍රමාණයක් මේ සූත්‍ර මේ හෙක්සගන් එකෙන් ඇඳ ගන්න පුළුවන්. අපිට ගොඩදා ගන්න පුළුවන්. දැන් පව හෙක්සගන් හදාගමු. ආයි පාරක් හෙක්සගන් ඇඳලා කෝණ ටික යා කරා. අද අංක 1 මැදට දැම්මා. tan sin cos cot cosec sec කියන කෝණ ටික මේ කෝණ ටිකට යා කර ගන්න ඕනේ. හරිද? වම් පැත්තේ කෙළවරෙන් පටන් ගන්නවා. හරිද? tan θ සමානයි sin θ බෙදීම cos θ. tan එකට opposite cot. හරිද? හැම වෙලාවෙම දකුණු අත පැත්ත පටන් ගන්නෙ c වලින්. ඒ හින්දා මේක cosec ඉතුරු එක sec. right? දැන් මේකෙන් සූත්‍ර ගොඩ ගන්න විදිය අපි බලමු. හරි? ඒ හින්දා දැන් අපිට හොඳටම මතකයි දැන් ඔළුවේ හිටිලා තියෙන power expression එක මම හිතන විදියට. හරිද? කොහොමද ඇඳගන්නේ කියලා කවුරුත් දැන් දන්නවා. දැන් මේ වීඩියෝ එක බලන. හරි? ඒ හින්දා දැන් අපි බලමු දැන් කොහොමද මේකෙන් සූත්‍ර ටික ගොඩ දාගන්නේ කියලා. අපි දන්නවා මේම සූත්‍රයක් තියෙනවා. හරිද? sin දැන් ඊතලේ යන විදිය බලන්න. දැන් මම ඊතලේ මේ සමාන්තර රේඛා දිගේ තමයි මේක මම අරන් යන්නේ. තව සූත්‍රයක් ගන්න ක්‍රමයක් මේ කියලා දෙන්න හදන්නේ. sin එකේ ඉඳන් cos වලට යන්නේ. අපි දන්න සූත්‍රයක් තියෙනවා sin θ සමානයි cos 90 ඍණ θ. right? ඔව්. ඒ වගේම දැන් මෙතන ඉඳන් මේ ඉඳන් මෙහෙට මම ඊළඟ සූත්‍රේ ලියන්න පටන් ගත්තොත් tan වල ඉඳන් cot වලට ගියා කියන්නේ හිතලා බලන්න. එතකොට කියන්න බලමු tan θ සමානයි cot 90 ඍණ θ. right? ඊළඟට sec වල ඉඳන් cosec වලට ගියා කියන්නේ sec θ සමානයි cosec 90 ඍණ θ. right? ඒ වගේම තමයි ඊතල අනිත් පැත්තට ගියාමත් මේ සූත්‍ර ටික වළංගුවේ මේ ක්‍රමයේදී. එහෙනම් පටන් ගන්නවා cos වල ඉඳන් sin වලට. එතකොට cos θ සමානයි sin 90 ඍණ θ. ඒ වගේම cot වල ඉඳන් tan වලට යනවා. එතකොට මොනවද වෙන්නේ? cot θ සමානයි tan 90 ඍණ θ. ඒ වගේම cosec θ සමානයි sec 90 ඍණ θ. දැක්කනේ මෙතනිනුත් සූත්‍ර 6ක් අපි ගොඩ දාගත්තා. අපි මෙතනින් නවතින්නේ නැහැ. තවත් ක්‍රම තියෙනවා. තව ක්‍රමයකුත් තියෙනවා. බලමු ඒක ඊළඟට කොහොමද කරන්නේ කියලා. right? තව කොලයක් අරන් ලෑස්ති වෙලා ඉන්න. එකෙන් පටන් අරන් cosec වලින් ඉවර වෙනවා. හරි? පටන් ගන්න පැත්ත. එතකොට දැන් ඔයාලට කියන්න පුළුවන් මොකද ඊළඟ සූත්‍රය කියන එක. දැන් කියන්න බලමු. එකේ වර්ගය ධන cot වර්ගය සමානයි cosec වර්ගය. හරි? එකේ වර්ගය කියන්නේ 1. ඒ කියන්නේ 1 ධන cot වර්ගය θ සමානයි cosec වර්ගය θ. හරි? ඊළඟට අපි බලමු මේ ත්‍රිකෝණය. tan වර්ගය θ ධන 1 වර්ගය සමානයි sec වර්ගය. ඇයි එහෙම කිව්වේ? මේ tan වලින් පටන් අරන් sec වලින් ඉවර වෙනවා. ඒ හින්දා tan වර්ගය ධන මේක දක්ෂිනාවර්ත නිසා ධන එකේ වර්ගය කියන්නේ 1 සමානයි sec වර්ගය. ඒ කියන්නේ tan වර්ගය 1 ධන tan වර්ගය θ sec වර්ගය θ කියලා සූත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් tan වර්ගය θ ධන 1 සමානයි sec වර්ගය θ. නැකනේ? හරි. දැන් ඔය මූල ධර්මයේ හරියටම මේකට දාන්න පුළුවන් වාමාවර්තවත් ඔය ක්‍රමයටම වාමාවර්තව දාලා අපිට මේ සූත්‍ර ටිකක් හදාගන්න පුළුවන්. බලමු සූත්‍රය ගන්න විදිය. හරි? 1 මේක ඇන්ටි ක්ලොක්වයිස් නිසා මෙතනට එනවා ඍණ. හරි. ඊට පස්සේ cos වර්ගය θ සමානයි sin වර්ගය θ. දැක්කනේ. හරි. දැන් අපි ඊළඟට ආදේශ කරමු අපි මේ ත්‍රිකෝණයට කොහොමද ඒක ඇප්ලයි කරන්න කියලා. හරි. දැන් බලන්න. දැන් කියන්න බලමු මේක cosec වලින් පටන් ගන්න එකෙන් ඉවර වෙනවා. ඒ කියන්නේ cosec වර්ගය θ ඇන්ටික්ලොක්වයිස් නිසා cosec වර්ගය θ ඍණ cot වර්ගය θ සමානයි 1. හරි. cot වර්ගය θ සමානයි 1. cosec වර්ගය θ ඍණ cot වර්ගය θ සමානයි 1. හරි. ඒ වගේම දැන් අපි මේකට ආදේශ කරමු. හරි. මේකත් කොහොමද වෙන්නේ? මේ sec වර්ගය θ 1 වර්ග ඍණ 1 වර්ගය. ඒ කියන්නේ 1. sec වර්ගය θ ඇන්ටික්ලොක්වයිස් නිසා ඍණ 1 සමානයි tan වර්ගය θ. කියන්නේ sec වර්ගය θ ඍණ 1 සමානයි tan වර්ගය θ. දැක්කනේ. දැන් අපි සූත්‍ර ටිකක් හදාගත්තා. දැන් මේ මේකෙන් අපි දැන් මම හිතන්නේ සූත්‍ර 40කට ආසන්නව අපි මේකෙන් මේ hexagon එකෙන් මේ power hexagon එක use කරලා අපි මතක තියාගන්න ක්‍රමයක් හදාගෙනයි තියෙන්නේ. හරි. දැන් මේක main ඔයාලා ඉස්සෙල්ලාම මේ මතක තියාගන්න ඕනේ මේ hexagon එක අඳින ක්‍රමය. ඇඳගත්තා. ඊට පස්සේ මේ cosec sec මාරු නොවි දාගන්න වගේ බලා ගන්න ඕනේ. ඒ විදිහට මේ විදිහටම මේ hexagon එක හඳගත්තට පස්සේ දැන් අපි කොළ කැලේ 6 7ක එක එක මෙතන ඇඳලා තියෙන. ඒවා එකින් එක රිපීට් කරන්න. එකින් එක ඇඳලා ප්‍රැක්ටිස් කරන්න. එකම දවසේ ඔක්කොම කරන්න එපා. එකක් අරගන්න අද හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක හොඳට මතක ඉන්නාට පස්සේ අනිත් එක ගන්න. ඒ වගේ මෙතන ඔක්කොම එකින් එක පාඩම් කරගන්න. මේ ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඒක ඔළුවට යනවා. එතකොට එහෙම මතක තියාගන්න. ඊට පස්සේ මේක කවදාවත් ඔයාලට අමතක වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඉදිරියටත් මේ වගේ shortcuts methods තවත් මේ ටියුටෝරියල්ස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මගේ channel එකට like එකක් දාන්න. ඒත් එක්කම ඔයාලගේ අදහස් තියෙනවා නම් මට comment එකක් කරලා ඉදිරිපත් කරන්න මේ channel එක through. ඒ හින්දා එතකොට එහෙම ඔයාලගේ අදහස් අරගෙන මට මේ method එක උගන්නන method එක හරි වෙනස් කරන්න පුළුවන්. තව මොනවා ඔයාලට ටියුටෝරියල්ස් ඕනේ නම් මට කලින් request එකක් දැම්ම නම් ඊට අදාළව පුළුවන් විදිහට මම ටියුටෝරියල්ස් ටික හදලා දානවා. ඒත් එකම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ෂෙයා කරොත් තමයි මතක හිටින්නේ. කියලා දෙන්න මතක හිටිනවා. ඒ වගේ හින්දා මේක ෂෙයා කරන්න. ඔයාලා දන්නවා ඇති සමහරවිට දන්නේ නැති කෙනෙක්ට මේක වටිනවා ඇති. මේ හින්දා දන්නේ නැති කෙනෙක් මේක බලන්න උදව් කරන්න. හරි? ඒකත් ලොකු පිනක්. ඒත් එකම subscribe කරන්න මේ channel එකට subscribe කරලා bell icon එක bell notification එකත් press කරන්න. එතකොට තමයි අපි ඊළඟට දාන video tutorials ඔයාලට miss වෙන්නේ නැතු වෙන්න, මගේ හැරෙන්නේ නැතු වෙන්න බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැනට තවත් videos දාන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා. මේ tutorial එක කරපුවම ෂේක් පස්ලි. බොහොම ස්තුතියි.